ग्लास गोल्ड ब्लेंड दे जीवते हम मोहतकटम ආනේනේ කරන පිටි සම්බන්ධව තහනමක් දාලා තිබුණා. ඊළඟට වෙලා තිබුණ දේ තමයි ආනේනේ කරන කම්පැනි දෙකකට බලපත්‍ර දීලා තියෙනවා. ඒ අයට ගේන්න. අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කළා මං හිතන පුතුමාගේ අතතර දැන් පවර ගන්න වැඩපිළික් සකස් කරලා තියෙනවා. දැන් මේකෙන් අති විශාල ලාභයක් හොයනවා. ඊ අනුරසානාගේ මැතිවත් මේ සම්බන්ධ ප්‍රශ්න කරා. හැබැයි ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. මුදල් අමාත්‍යංශය විසින් මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ රටට භාණ්ඩ ආනේනේ කිරීම සහ සියලුම බදු පැනවීම කරන්න මුදල් අමාත්‍යංශය. තිරිඟු පිටි ආනේනේ අධෛර්යමත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ රුපියල් 35ක බද්දවුත් ඇතුල් කරා. මුදල් අමාත්‍යංශයේ ඒක තහනම් කරලා ලයිසන් ලබා දෙන වැඩපිළිවෙලකට කටයුතු කරා. ලයිසන් ලබා දෙන වැඩපිළිවෙල තියෙන්නේ මුදල් අමාත්‍යංශයේ තුල. දේශීය සමාගම් දෙක ඊයේ මං ගෙනලා කතා කරපුවම මම එයාට කිව්වා පුළුවන් තරම් කරන්න තියෙන ඔයාලට අවස්ථාව ලබා දුන්නා මේක මිල අඩු කරන්න කියලා. සතයක්වත් මිල අඩු කරන්න බැහැයි කිව්වා. අපි ආනයනය කිරීම නවත්වීම තුලින් එයා ශක්තිමත් වෙලා. මේක ආනයනය කිරීම නවත්වපු ගමන් මට බය හිතුණා මෙයා තව මිල වැඩි කරයිද කියන අනුව තමයි මං අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරේ. ඒතර අත්‍යවශ්‍ය භාණ්ඩයක් බුගම මගෙන් එන්නුන මිල වැඩි කරනවා නම් මට කරන්න පුළුවන් දේ මම කෙරුවා 130ක්වත් අඩුම ගානේ ආනයනය කරන ලයිසන් ටික දීලා මේක තරංකාරීත්වය ලබා දීම තමයි කරන්න තියෙන්නේ